අපි කාගේ හරි ගිණුමකට CDM එකක් හරහා මුදල් තැන්පත් කරනව නම් එක වරකට තැන්පත් කරන්න පුළුවන් උපරිම ගාණ ලක්ෂ 2යි. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා හැටන් නැෂනල් බැංකුවේ CDM එක හරහා හැටන් නැෂනල් බැංකුවේ ගිණුමකට එකවර ලක්ෂ 2කට වඩා තැන්පත් කරගන්න විදිය. මෙතනදී පොඩි කාරණා දෙකක් මතක් කරන්න ඕන. එකක් තමයි තමන්ගෙම ගිණුමකට විතරයි මේ වගේ මුදල් තැන්පත් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඒකෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද වෙනම ටක් ගාලා ට්‍රාන්ස්ෆර් එක කරගන්න පුළුවන්නේ. මෙතන වටිනා කාලය ඉතුරු කර ගැනීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් දෙවෙනි කාරණාව තමයි මේ වැඩේ කරන්න ඔයාට ඔයාගේ බැංකු ගිණුමට තියෙන ATM කාඩ් එක අවශ්‍ය වෙනවා. හරි, අපි යමුකෝ වැඩේ කරන විදිය බලන්න. මුලින්ම අපි අපේ ATM කාඩ් එක හැටන් නැෂනල් බැංකුවේ CDM එකට මෙන්න මේ විදියට ඇතුළත් කරන්න ඕන. පුරුදු විදියට කාඩ් එක දාපු ගමන් අහන්නේ මුලින්ම අපි මේ වැඩේ කරගෙන යන්න අවශ්‍ය කරන භාෂාව මොකක්ද කියලා. මම මේ වැඩේ ඔයාලට පැහැදිලි කරන්න සිංහල භාෂාවෙන්නේ. ඒ නිසාම සිංහල භාෂාව තෝරගන්නවා. දැන් ඔන්න අපේ රහස් අංකය ඇතුළත් කරන පිටුව. දැන් මෙතනදී අපි අපේ රහස් අංකයේ ඉලක්කම් 6කින් තියෙන රහස් අංකය ඇතුළත් කරන්න ඕන. මෙතනදී දකුණු පැත යටම තියෙන වෙනත් කටයුතු කියන ටැබ් එක තමයි අපි තෝරගන්න ඕන. ඊළඟට එන පිටුවෙන් අපි තෝරගන්න ඕන දකුණු පැත්තේ යට ඉඳලා දෙවෙනියට තියෙන මුදල් තැන්පතු කියන ටැබ් එක. මෙන්න මේ පිටුවෙන් අපිට පුළුවන් අපි මුදල් තැන්පත් කිරීම කළ හේතුව සඳහන් කරගන්න. දැන් මම මෙතනදී මේ හේතුවක් සඳහන් කරන්න යන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය නැත කියන ටැබ් එක මම තෝරගන්නවා. ඔන්න දොර ඇරුණා. දැන් තියෙන සල්ලි දාන්න. මගේ අතේ තියෙන සල්ලි ටික ඔක්කොම මං මැෂින් එකට දාලා තියෙන්නේ. මෙතනදී ලක්ෂ 2කට වඩා අනිවාර්යෙන් තියෙනවා හැම කොලයක්ම තියෙනවා. 500,000 5000 කියන හැම කොලයක්ම මෙතන තියෙනවා. ඔන්න මම මගේ account එකට මේ ගාණ දාන්න හදන්නේ. දැන් මේ මැෂින් එකකින් මේ ගාණ දාගෙන ක්‍රියාත්මක කරන්න කියන button එක press කරනවා. දැන් ඔන්න මුදල් ගණන් කරන වෙලාව. දැන් මෙතනදී මේ මුදල් ගණන් කරලා මේ මැෂින් එකට ගන්න බැරි මුදල්, කියන්නේ භාවිතයට නුසුදුසු මුදල් මොන හරි තියෙනවා නම් ඒක ආයෙත් අපිට return ගන්න වෙනවා. ඉතින් අපි බලමු මොනවා හරි එහෙම භාවිතයට නුසුදුසු මුදල් ටිකක් අපි මේ සල්ලි වල තියුණොත් කියලා. එහෙම තියෙනවා නම් අපිට ඒක ආයෙ ගන්න වෙනවා. ඔව්, පොඩි ගාණක් තිබිලා වගේ. හරි, චූටි ගාණක් තිබිලා මම ඒ ටික අතර ගත්තා. දැන් බලමු කීයක් account එකට වැටිලාද කියලා. මගේ account එකේ මේ වෙනකොට 663,000ක මුදලක් මම එකවර තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ලක්ෂ 2ක්නේ සාමාන්‍යයෙන් දාන්න පුළුවන්. දැන් ඔන්න එකපාර 663,000ක මුදලක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මෙතන රුපියල් 5,122ක් තියෙනවා. 10,30ක් තියෙනවා. 500,46ක් තියෙනවා. එතකොට ඔක්කොම කොළ 228ක් තියෙනවා. ඉතින් බලන්න කොළ 200 සීමාවත් පන්නලා ලක්ෂ 2 සීමාවත් පන්නලා මම කොළ 228ක් දාලා තිනවා. සල්ලි කොළ 228ක් දාලා රුපියල් 663,000ක මුදල එකවර තැන්පත් කරලා තියෙනවා. හරි, දැන් මෙතන මේ ටික චෙක් කරලා බලලා යටම තියෙන ස්ථිර කරන්න කියලා අන්න ඒ ටැබ් එක ප්‍රෙස් කරන්න ඕන. දැන් ඊට පස්සේ එනවා පිටුවක්. මම මේක මෙතන දාලා නැහැ. අපේ ගිණුමේ අංකය සහ මගේ නම, ඒ වගේම දාපු මුදල. මෙන්න මේ ටික දාවලා එක page එකක් එනවා. මම මේ page එක මෙතනදී පෙන්වන්නේ නැහැ. අපි එතනදී තැන්පත් කළ මුදල උඩින්ම පෙන්වනවා. ඊට පස්සේ අපි තැන්පතුවේ අරමුණ මොනව හරි දැම්ම නම් ඒකත් පෙන්වනවා. ගිණුම් අංකයත් එක්ක ගිණුමේ නමත් පෙන්වනවා. ඉතින් මෙතනදී ප්‍රශ්නයක් අහනවා ගණදුනු ස්ථිර කරන්නද කියලා. අපි මේ ටික double check කරලා ගණදුනු ස්ථිර කරන්න අවශ්‍ය නිසා දකුණු පැත්තේ යටම තියෙන ඔව් කියන button එක press කරන්න ඕන. මම මේ පිටුව මෙතනදී පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ එන පිටුව තමයි මේක. මෙතනදී අහනවා මේ ගණදෙනු වල වෙනුවෙන් රිසිට් එකක් අවශ්‍යද නැද්ද කියන කාරණාව. ඉතින් මම මෙතනදී රිසිට් එකක් ලබා ගන්නවා. ඒ නිසා වම් පැත්තේ යටින් තියෙන රිසිට් පතක් මුද්‍රණය කරන්න කියන button එක press කරනවා. සුළු වේලාවකින් ඔයාගේ ගණදෙනු වල අදාළ රිසිට් පත ලබා ගන්න පුළුවන්. මැෂින් එකේ දකුණු පැත්තෙන් තමයි රිසිට් පත ලැබෙන්නේ. මෙන්න මගේ රිසිට් එක ආවා. හරි. දැන් ආයෙත් තව page එකක් එනවා. එතනදී අහනවා ගනුදෙනුව සම්පූර්ණයි, තවත් ගනුදෙනුවක් අවශ්‍යද කියලා. ඇත්තටම මෙතනින් මම මේ වැඩේ නවත්තන නිසා මෙතන මම නැත කියන ඔප්ෂන් එක තමයි තෝරගන්නේ.
දැන් අප සමග ගනුදෙනු කළ ඔබට ස්තුතියි කියලා මැසේජ් එකත් එක්ක අපිට කාඩ් එක ලබා ගන්න පුළුවන්. කාඩ් එක ලබා ගත්තම මෙන්න මේ වගේ ආයිත් ඊළඟ පාරිභෝගිකයන් වෙනුවෙන් මේ මැෂින් එක ලෑස්ති වෙනවා. ඉතින් ඔන්න ඔයාලට ඔයාලගේ වටිනා කාලය ඉතුරු කරගෙන එකවර ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් සහ නෝට්ටු 200කට වඩා වැඩි ප්‍රමාණයක් තැම්පත් කරන විදිය මං වාට කියලා දුනා. මේක කියලා දෙන්නේ අපි හැටන් නැෂනල් බැංකුවේ CDM මැෂින් එකේ. ඉතින් හැටන් නැෂනල් බැංකුවේ ගිණුමක් තියෙන ඔයාට දැන් ඔන්න ගොඩක් වෙලා ලක්ෂ දෙක දෙක කීප සැරයක් මැෂින් එකට දාන්න අවශ්‍ය නැහැ. එකවරම වැඩේ කරගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ බැංකුවේ ATM කාඩේ විතරයි. ATM කාඩේ දැම්ම ඔන්න මං කියලා දුනා වැඩේ සම්පූර්ණයෙන් සරලවම ඔයාට කරන විදිය. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ ඔයා මට යටින් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න ඕන. ඔයා එකවර තැම්පත් කරපු උපරිම මුදල කීයද කියලා. අනිවාර්යෙන් මම ඒ දේ බලාපොරොත්තු වෙනවා ඔයාගෙන්. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක ගැන මීට කලින් දැනගෙන හිටියද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. මේ ගැන ඔයා දැනගත්තේ අද නම් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් දන්නේ නැති යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ ෂෙයා කරලා යාළුවත් යවන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එන්නම්. ජය වේවා.